ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ පහශ්‍රේණියේ ගණිතය පාඩමක් එක්ක ඔබත් සමග එකතු වෙන්නට හිතුවා. පහශ්‍රේණියේ ගණිතය 10 වෙනි පාඩම දිග හා දුර පළමු කොටස සමගයි ඔබත් එක්ක මේ විදියට සාකච්ඡා කරන්නට හිතුවේ. හතර ශ්‍රේණියේදී දිගමැනීම සඳහා භාවිතා කළ මිනුම් උපකරණ ඔබට මතකද කියලා බලමු. ඔබට මතක ඇති මෙන්න මේ වගේ උපකරණයක්. සෙන්ටිමීටර් ලකුණු කරන ලද කොළුවක්. ඊට වඩා ටිකක් දිග මෙන්න මේ වගේ මීටර් කොළුවක්. මෙන්න මේ මිනුම් උපකරණ දෙක භාවිතා කළා තමයි ඔබ හතර ශ්‍රේණියේදී යම් යම් දේවල් මෙනීම සිදු කරේ. මෙම මිනුම් උපකරණ භාවිතා කරලා මනින දේවල් ඔබට මතකයි. පන්ති කාමරයේ දිග පළමයින කොට, දොරක උසමයින කොට, කුරුමේසියේ දිග පළමයින කොට ඔබ මේ උපකරණ දෙක භාවිතා කරන්නට ඇති. එහෙමනම් අපි මෙහෙම හිතමු. ඔබට පැන්සලක දිග මැනීමට අවශ්‍ය වුණා කියලා හිතන්න. ඒ සඳහා ඔබ විසින් යොදා ගන්නා මිනුම් උපකරණයක් මොකක්ද? ඔබ මිනු අපි මිනුම් උපකරණ දෙකක් ගැන කතා කරා. සෙන්ටිමීටර් ලකුණු කරන ලද මිනුම් පටියකුත්, සෙන්ටිමීටර් කෝදුවකුත්, අපි අඩි රූල කියලා කියන්නේ මේ උපකරණයටම තමයි. ඊට වඩා ටිකක් දිගින් වැඩි මීටර් කෝදුවකුත් අපි දැක්කා. මේ මිනුම් උපකරණ දෙකෙන් අපි කුමක්ද පැන්සලක දිග මැනීම සඳහා වඩාත් සුදුසු උපකරණ? ඔබේ සඳහා සෙන්ටිමීටර් ලකුණු කරන ලද අටි රූල නැතහොත් මෙන්න මේ කෝදුව අපි ඔබ භාවිතා කරන්න සුදුසු විදියට හිතනවා ඇති. මේ විදිහට පැන්සලේ දිග මැනීමට අපි සූදානම් වන්නේ පැන්සල දිග මැනීම සඳහා මේ සෙන්ටිමීටර් ලකුණු කරන ලද කෝදුව නිවැරදිව සෙන්ටිමීටර් බිඳුව ආරම්භය විදියට හිතලා පැන්සල නිවැරදිව තිබෙන ආකාරය ඔබට මේකේ පේනවා. මේ ආකාරයටයි අපි පැන්සලේ දිග මැනෙන්නේ. මේ අපි හතර ශ්‍රේණියේ ඔබ විසින් කළ තුන හතර ශ්‍රේණියේ දැනුම මතකයක් අවදි කරන්නටයි මම මේ පුංචි උත්සාහයක් ගත්තේ. මේ ආකාරයට රූපයේ පෙන්වති ආකාරයට බිංදුවේ සිට මැනීම ආරම්භ කරන ආකාරය ඔබට මතක ඇතයි මම සිතනවා. පහ ශ්‍රේණියේදී අපි සූදානම් වන්නේ මෙම පාඩමේදී වැඩි දිගක් නැතහොත් වැඩි දුරක් මෙනෙහි හැකි මිනුම් ඒකක පිළිබඳ අවධානය යොමු කරන්න. අපි මෙහෙම හිතමු. අපි නගර දෙකක් අතර දුර මැනීමට අවශ්‍යයි හිතමු. ඒ විශාල දිගක් එවැනි දිගක් මැනීම සඳහා අපි භාවිතා කරන මිනුම් ඒකකයක් තියෙනවා. ඒ මිනුම් ඒකකයේ හඳුන්වන්නේ කිලෝමීටර් කියලා. කිලෝමීටරයක දුර ප්‍රමාණය නිවැරදිව හඳුනා ගන්නට අපට කළ හැකි සරල ක්‍රියාකාරකම්කුත් තියෙනවා. අපි ඒ පාසලේදී ඔබට සිදු කරලා බලන්නත් පුළුවන්. මේ උපකරණය මතකද ඔබ දන්නවද? මේ තමයි මිනුම් රෝදය. ක්‍රීඩා පිටියක දුරදීමේ තරඟයේ පැවැත්ම සඳහා සකස් කර ඇති ධාවන පථයක් ගැන හිතන්න. මෙන්න මේ විදිය ධාවන පථය. මිනුම් රෝදයක් භාවිතා කරන ඔබට පුළුවන් මේ වැඩේ කරන්න. පාසලේ ක්‍රීඩා පිටියේ හෝ එවේ හෝ වෙනත් සුදුසු ස්ථානයක මීටර් 1000ක දුරක් ලකුණු කරන්න. මීටර් 1000ක්. මීටර් 1000ක් කියලා කියන්නේ කිලෝමීටර් 1ක දුරක්. අපි හිතමු ඔබට මීටර් 1000ක දුරක් ලකුණු කිරීමට ඉඩ ප්‍රමාණයක් නැහැ ඔබේ ක්‍රීඩා පිටියේ.
ඒත් ඔබට ඊට වඩා අඩු ප්‍රමාණයක දුරක් ලකුණු කරන්න පුළුවන් කියලා. අපි හිතමු ඔබට ලකුණු කිරීමට හැකි වූයේ මීටර 200ක්. එසේ නම් මීටර 1000ක් සම්පූර්ණ වීමට මේ මීටර 200 රවුමේ වට කීයක් ගමන් කළ යුතුද? 200ක දුරක් වැඩි කිරීම 200 වැඩි කිරීම 5 සමානයි 1000යි. ඔබ දන්නවා මේකට දුර. විසඳන ආකාරය. එහෙනම් මීටර 200ක් නම් ඔබ වට 5ක් ගමන් කළ විට තමයි 1000ක් සම්පූර්ණ වෙන්නේ. එහෙනම් ඔබට පේනවා ඇති කිලෝමීටර් 1ක් කියන දුර ප්‍රමාණය. අපි තවත් සරල ක්‍රියාකාරකමක් කරමු. ඔබට නිවසේදී මේ කරලා බලන්න පුළුවන්. මීටර් 10කින් 10ක දුරකින් කණු දෙකක් සිටවන මෙන්න මේ විදිය රේඛාවක කණු දෙකක් සිටව ගන්නවා. මේ කණු දෙක අතර දුර මීටර් 10ක් වෙන්න ඕන. දැන් ඔබ කරන්නේ මෙන්න මේ විදියට එක් කණුවක සිට අනෙක් කණුවට ගමන් කරනවා. මේ කණු දෙක අතර එක්වරක් ගමන් කළ විට දුර ප්‍රමාණය මීටර් 1000යි. දැන් නැවතත් ඒ කණුව අසල ඉඳලා අනෙක් කණුවට යන්න. ඔබ මේ කණු දෙක අතර දෙවරක් ගමන් කළ විට ගමන් කළ දුර මීටර් 20යි. ඔබ මීටර් 100ක දුරක් ගමන් කිරීමට මේ කණු දෙක අතර කී වාරයක් ගමන් කළ යුතුද? එක වාරයක් ගමන් කළ විට මීටර් 10ක්. තව වාරයක් ගමන් කළ විට 20ක්. වාර 5ක් ගණන් ගමන් කළ විට මීටර් 100ක්. මේ විදිහට ඔබ මීටර් 100ක දුරක් සම්පූර්ණ කරන්න. එහෙම එක් වාරයක් ගමන් කළ විට මීටර් 10ක් නම් ඒ වගේ 10 වාරයක් ගමන් කළ විට මීටර් 100ක දුරක් ඔබ ගමන් කරනවා. ඔබ වාර 10ක් ගමන් කළ යුතුයි මීටර් 100ක දුරක් සම්පූර්ණ කරන්නට. මීටර් 100ක දුර 10 වතාවක් ගමන් කළ විට ඔබ ගමන් කර ඇති දුර ප්‍රමාණය කොපමණද බලන්න. මීටර් 100ක් 10 වතාවක් ඔබ ගමන් කළේ නම් 1000ක්. එතකොට අපි මීට කලින් ඉගෙන ගත්තා මීටර් 1000ක් සමානයි කිලෝමීටර් 1ක්. අපිට දැන් තේරෙනවා නේද කිලෝමීටරයක් කියන්නේ යනු විශාල දුරක් බව. ඔබට කිලෝමීටරය කියන ඒකකයේ දුර ප්‍රමාණය හිතා ගන්නටයි මෙන්න මේ සරල ක්‍රියාකාරකම කරේ. ඔබත් ගෙදරදී මෙන්න මේ ක්‍රියාකාරකම කරලා කිලෝමීටරයක දුර ප්‍රමාණය නිශ්චිතව හඳුනා ගන්න. දැන් බලන්න මේ ප්‍රශ්න සඳහා ඔබට නිවැරදි පිළිතුරු දිය හැකිද කියලා. මේවායේ සම්මත සංකේත ලියන්න. සෙන්ටිමීටර් මීටර් 3-4 පන්තිවලදී ඔබ ඉගෙන ගත්ත දැනුම. සෙන්ටිමීටර් සඳහා අපි භාවිතා කරනවා cm කියන ඉංග්‍රීසි අක්ෂර දෙක. මීටර් සඳහා භාවිතා කරනවා m කියන අක්ෂර දෙක. මේ අක්ෂර දෙකම ඔබට පේනවා ඇති සිම්පල් අක්ෂර විදියටයි අපි සම්මත සංකේත ලිවීමේදී භාවිතා කරන්නේ. කිලෝමීටර් සඳහා භාවිතා කරන සම්මත සංකේතය අපි සෙන්ටිමීටර් මීටර් සඳහා සම්මත සංකේත භාවිතා කරනවා වගේම කිලෝමීටර් සඳහා සම්මත සංකේතය භාවිතා බලන්න. ඒ සඳහා භාවිතා කරන්නේ KM කියන අක්ෂර දෙක. අපි දැන් සූදානම් වෙන විනෝද ගමනක්. මෙන්න ගමන පිටත් වුණා. ගමන පිටත් වෙනකොට අපිට අවශ්‍යයි ගමන් මාර්ගය. එහෙනම් මෙන්න මේ ගමන් මාර්ගය තමයි අපි ගමන් කිරීමට සූදානම් වන්නේ. ආරම්භක ස්ථානය කොළඹ. කොළඹ ඉඳලා පළවෙනි නගරය කිලෝමීටර් 35ක් ගමන් කරාම අපිට මේගම හම්බ වෙනවා. ඊට පස්සේ කිලෝමීටර් 60ක් ගමන් කරන පසුව මහවැව හම්බ වෙනවා. ඊළඟ නගරයේ කිලෝමීටර් 76කට පස්සේ
මේ තියෙන්නේ ගමන් මාර්ගය කොළඹ සිට කිලෝමීටර් 35ක් ගමන් කළ විට කිට මීගම නගරය කිලෝමීටර් 60ක් ගමන් කළ විට මහවැ නගරය කිලෝමීටර් 76ක් ගමන් කළ විට හලාවත නගරය කිලෝමීටර් 108ක් ගමන් කළ විට මංගලදී නගරයත් කිලෝමීටර් 142ක් ගමන් කළ විට පුත්තලම නගරයටත් යන්න පුළුවන්. එහෙනම් මේ තියෙන්නේ කොළඹ සිට පුත්තලම නගරය. පසු කිරීමේදී ඒ නගර දක්වා තිබෙන දුර කිලෝමීටර් වලින්. අපි ගමනාන්තර ළඟාවන විට ඔබ දකින්නට ඇති කිලෝමීටර් 142 දුර ප්‍රමාණයක් අපි ගෙවාගෙනයි උත්තලම නගරයට ආවේ. මේ තියෙන්නේ ගමන් කරපු ගමන් මාර්ගය. දැන් අපි මේ මාර්ග සිතියම දිහා බලාගෙන මේ වගුව සම්පූර්ණ කරන්න බලමු. කොළඹ සිට ඒ නගරයට තිබෙන දුර මීගමුව නගරය. බලන්න මීගමුව නගරය තියෙන්නේ කොළඹ ඉඳන් කිලෝමීටර් 35ක. ඔබට පේනවා ඇති කොළඹ සිට මීගමුවට කිලෝමීටර් 35ක්. මහවැව නගරය. මහවැව කොළඹ සිට මහවැව නගරයට කිලෝමීටර් 60යි. හලාවත. හලාවත නගරය කිලෝමීටර් 76ක්. කොළඹ සිට කිලෝමීටර් 76ක දුරක් ගමන් කරන්න ඕන. මංගලඑළිය. මංගලඑළිය කිලෝමීටර් 108ක්. ඔබට පේනවා ඇති මංගලඑළියට කොළඹ සිට කිලෝමීටර් 160ක දුරක් ගමන් කරලා ඔබට මේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දිය හැකිද බලන්න. කිලෝමීටරයට මීටර් කීය? මීටර් 1000ක් කිලෝමීටර් කීයද? මීටර් 2000ක් කිලෝමීටර් කීයද? කිලෝමීටර් 5ක මීටර් කීයද? ඔබ මේ සඳහා පිළිතුරු සටහන් කරගෙන බලන්න නිවැරදිද කියලා. කිලෝමීටරයට මීටර් 1000ක්. මීටර් 1000ක් කිලෝමීටර් 1යි. කිලෝමීටර් 2000ක් කිලෝමීටර් 2යි. කිලෝමීටර් 5ක් මීටර් 5000යි. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු නිවැරදි ඇති කියලා මම විශ්වාස කරනවා. ඉහත තොරතුරු අපි සම්මත සංකේතය දා ලියමු. අපි කිලෝමීටර් 1ක් සමානයි මීටර් 1000ක් කියලා කිව්වා. බලන්න කිලෝමීටර් වෙනුවට අපි km කියන සම්මත සංකේතය භාවිතා කරලා තියෙනවා. මීටර් වෙනුවට m කියන සම්මත සංකේතය භාවිතා කරලා තියෙනවා. අපි සම්මත සංකේතය ලියන්නේ අගයට පසුව. ඒක හොඳට මතක තියාගන්න ඕන කාරණයක්. මීටර් 1000ක් සමානයි කිලෝමීටර් 1යි. මීටර් 2000ක් සමානයි කිලෝමීටර් 2යි. කිලෝමීටර් 5ක් සමානයි මීටර් 5000යි. මම මෙතෙක් ඉගෙන ගත් දැනුම ඇසුරේ පුංචි පැවරුමක් දෙනවා. පහත කිලෝමීටර් හා මීටර් ප්‍රමාණයන් මීටර් වලට හරවා ලියන්න. ලේසි. කිලෝමීටර් 2යි මීටර් 400. කිලෝමීටර් අයින් කරලා මීටර් වලට හරවලා ලියන්න ඕන. කිලෝමීටර් 1යි මීටර් 150යි. කිලෝමීටර් 3යි මීටර් 600යි. කිලෝමීටර් 4යි මීටර් 500යි. කිලෝමීටර් 2යි මීටර් 200යි. කිලෝමීටර් 5යි මීටර් 100යි. පහත මීටර් වලින් දී ඇති ප්‍රමාණයන් කිලෝමීටර් හා මීටර් වලට හරවා ලියන්න. කිලෝමීටර් 1500. මේ 1500 ඇතුලේ තියෙන කිලෝමීටර් ප්‍රමාණය වෙනමත් මීටර් ප්‍රමාණය වෙනමත් තියන්න ඉබට තියෙනවා. මීටර් 1750. මීටර් 2200. මීටර් 3800. මීටර් 4650 සහ මීටර් 5250. මේ පැවරුම් දෙක
සඳහා පිළිතුරු දීලා තියාගන්න. දැන් අපි සූදානම කිලෝමීටර් සහ මීටර් ඇතුළත් එකතු කිරීමේ ගැටලු විසඳමු. ඒ සඳහා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් ඔබට ලබා දීලා තියෙනවා. මා නිවසේ සිට පාසලට පැමිණෙන විට කිලෝමීටර් 2යි මීටර් 200ක් පයින් පැමිණ කිලෝමීටර් 5යි මීටර් 550 බසයෙන් එනවා. මගේ නිවසේ සිට පාසලට ඇති දුර අහන්න. එහෙනම් අපි මේක සඳහා පිළිතුරු ලබා ගන්න ආකාරය බලමු. පයින් එන දුර කිලෝමීටර් 2යි මීටර් 200යි. බසයෙන් එන දුර කිලෝමීටර් 5යි මීටර් 550යි. එහෙමනම් අපි බලමු අපිට අවශ්‍ය පිළිතුර නිවසේ සිට පාසලට ඇති දුර හොයන්න. එහෙනම් අපි දන්නවා පයින් එන දුර සහ බසයෙන් එන දුර එකතු කළ විට අපිට නිවසේ සිට පාසලට ඇති දුර හොයාගන්න පුළුවන්. මේ විදිහට බිංදුවයි 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 බිංදුවට 5ක් එකතු කළ විට 5යි, 2ට 5ක් එකතු කළ විට 7යි, 2යි 5යි 7. එහෙනම් කිලෝමීටර් 7යි මීටර් 750ක දුරක් තිබෙනවා නිවසේ සිට පාසලට දුර. දෙවෙනි ගැටලුව. මා නගරයට යාමේදී කිලෝමීටර් 1යි මීටර් 350ක් පයින්ද තවත් කිලෝමීටර් 5යි මීටර් 750ක් බසයෙන්ද යාමට සිදුවේ. මගේ නිවසේ සිට නගරයට ඇති දුර සොයන්න තිබේ. ඊට ගැටලුව ආකාරයටමයි විසඳිය යුත්තේ. මුලින්ම අපි බලමු පයින් යන දුර. කිලෝමීටර් 1යි මීටර් 350යි බසයෙන් යන දුර. මීටර් 5 කිලෝමීටර් 5යි මීටර් 750යි. නිවසේ සිට නගරයට ඇති දුර දැන් අපි එකතු කරමු. බිංදුවයි 5යි බිංදුවයි 5යි. මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. 7යි 3යි 10යි. 10 ලිව්වොත් අපිට එනවා මීටර් 1050. එහෙනම් මීටර් පැත්තේ 1050ක් තියන්න බෑ. එනිසා මොකද කරන්නේ? අපි මෙතන බිංදුව යොදාගෙන ඉතිරි වෙන එක නැත්තම් 1000 කියන එක කිලෝමීටර් පැත්තට යන යුතු. එතකොට කිලෝමීටර් 1ක් ඒ පැත්තට යන. එහෙනම් දැනටමත් අපිට තියෙනවා කිලෝමීටර් 1යි මීටර් 5ක්. එහෙනම් 5යි 1යි 6යි. එහා පැත්තෙන් ආව කිලෝමීටර් 1යි මීටර් 7. එහෙනම් නිවසේ සිට නගරයට ඇති දුර කිලෝමීටර් 7යි මීටර් 5ක්. මෙම දිගහා දුර පළවෙනි පාඩමට අදාළ පෙළපතේ අභ්‍යාස සියල්ල කරන්න මෙවැනි පාඩමකින් පැවරුම් දෙකේ ගැටලු සාකච්ඡා කරමින් සහ පෙළපතේ අභ්‍යාස සඳහා පිළිතුරු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.